මම අද කියලා දෙන්න හදන්නේ මිත්‍ර එකතු කරගන්නේ නැතිව ගොඩක් ලේසියෙන් ඒ වගේම අඩුම අඩු කාලයකදී හදාගන්න පුළුවන් රසම රස පුඩින් එකක් හදාගන්නේ කොහොමද කියලා. හදිසිය ගෙදරට නාමුත් එක්ක එහෙමත් නැත්නම් ඔයාට පුඩින් එකක් කන්න ඕනේ කියලා හිතෙන ඕනම වෙලාවක විනාඩි 10ක් 15ක් වගේ ඉතාමත්ම අඩු කාලයකදී මේ පුඩින් එක හදාගන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි බලමු මේ රසම රස පුඩින් එක හදාගන්නේ කොහොමද, මොනවද අපිට ඕනේ කරන්න කියලා. මුලින්ම මම පුඩින් එක හදාගන්න ගන්න භාජනයට කැරමල් ටිකක් එකතු කරගන්නවා. සීනි මේසැන්දි තුනක් විතර එකතු කරලා මේ පාට එනකන් ලිපේ තියලා ඊට පස්සේ මේ විදියට ට්‍රේ එකේ යටට අපිට දාගන්න පුළුවන්. මේ විදියට දැම්මම පුඩින් එක ලස්සනට එනවා. මේ විදියට සීනි කැරමල් ටික හොඳින් වටේට තවරලා ටිකක් වේලෙන්න තියාගන්න. එහෙනම් දැන් අපි පුඩින් එක හදාගමු. මං හකුරු ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. ඊළඟට භාජනයකට පොල් කිරි මිලිලීටර් 400ක් එකතු කරගන්නවා. ඊළඟට හකුරු ටික එකට එකතු කරලා හොඳින් දිය කරගන්නවා. ඊළඟට කෝන්ෆ්ලා ටිකක් එකතු කරගන්නවා. ඔයාට කෝන්ෆ්ලා නැත්නම් ජෙලටින් ටිකක් එකතු කරගන්න පුළුවන්. ජෙලටින් දානව නම් ජෙලටින් ටික උණු වතුරෙන් දිය කරලා එකතු කරගන්න. දැන් අපි මේක ලිපේ තියලා රත් කරගන්න ඕනේ. ගින්දර ගොඩාක් වැඩි කරන්න එපා. මේ විදිහට ලිපේ තියලා එක දිගට හැඳි ගන්න. එහෙම නැත්නම් කැටි ගැහෙන්න ඉඩ තියෙනවා. මේ විදිහට හැඳි ගන්නකොට අපේ මිශ්‍රණය ටික ටික උකු වෙන්න ගන්නවා. ඒ වගේම මේ විදිහට උඩට අලලා උස්සද්දී මිශ්‍රණය කැඩි කැඩි වැටෙන පදම එනකන් ලිපේ තියලා හැඳි ගන්න. මෙන්න මේ විදිහට උඩින් බුබුලු වෙනවා. එතකොට මේ වෙලාවට ලිප ඕෆ් කරලා අපි කලින් සූදානම් කරගත්ත ට්‍රේ එකට මේ මිශ්‍රණය දාගන්නවා. ඊළඟට මේක හොඳින් නිවෙනකන් ශීතකරණයේ දාලා තියාගන්න පුළුවන්, නැත්නම් එළිය උනත් තියාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් විනාඩි 10ක් 15ක් යනකොට මේක හොඳින් සෙට් වෙනවා. ශීතකරණයේ දාලා තියනවා නම් ගොඩාක් රසයි. මේ තියෙන අපේ පුඩින් එක පැයකට පස්සේ අපි මේක අනිත් පැත්ත හරවගෙන බලමු. මේ තියෙන්නේ අපි හදාගත්ත පුඩින් එක. කැමති විදිහකට මේක සරස ගන්න පුළුවන්. මිත්‍ර එහෙම කැමට ගන්නෙ නැති කෙනෙක්ට මේක ගොඩාක් ප්‍රයෝජනවත් රෙසිපි එකක් වේවි. හරීම මෘදු ගතියද තියෙනවා. ඉතින් ඔයත් මේ විදිහට හදලා රස බලන්න. මේ වගේ අලුත්ම වීඩියෝ දිගටම බලන්න කැමති නම් රසරාස YouTube channel එක subscribe කරන්න. එහෙනම් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු.